ඉතින් සෑහෙන ප්‍රශ්න අහලා තිනවා YouTube එකේ. ඉතින් ඒවත් එක්ක group වල තිනවා A1 එකේ සමහර වචන වෙනස්, B1 එකේ වචන වෙනස්. A1 එකේ ASY කියන්නේ house කියලා. හැබැයි B1 එකේ BSY කියන්නේ වෝනුම් කියලා. ඔබ අහලා තිනවද? A1 ASY එකේ කියනවා auto කියලා. B1 BSY එකේ කියනවා wagon කියලා. ඔබ අහලා තිනවද glücklich? A1 A2 වල glücklich. හැබැයි B1 BSY වල කියන්නේ froh. මේවා වැදගත් දේවල්. මොකද B1 BSY එකට යනවා වගේම spoken එකේදී ඔබට මේවා පාවිච්චි කරන්න වෙනවා. තව එකක් බලමු. A1 ASY එකේ කියනවා essen කියලා. B1 BSY එකේ කියනවා speisen කියලා. වෙනද වෙනස. මේවා ඔක්කොම වැදගත්. වැදගත් දේවල් නෑ හැමදෙස්සම කරන්නේ නේ. A1 ASY එකේ කියනවා traurig කියලා. B1 BSY එකේ පාවිච්චි කරන්නේ bedrückt. අහලා තියෙනවද? bedrückt. සමහර තැන්වල කියනවා A1 ASY එකේ schön. Eine schöne Frau. B1 BSY එකේ කියන්නේ hübsch. Eine hübsche Frau. Eine schöne Frau, A1 ASY. Eine hübsche Frau, B1 BSY. A1 ASY එකේ කියනවා der Mann ist groß. B1 BSY එකේ මොකද කියන්නේ? Der Mann ist riesig. පැහැදිලිද? මෙන්න මේ වගේ දේවල්. තව කොටසක් කරමු. මොකද්ද කොටස? අපි ජර්මන් වලින් සාමාන්‍යයෙන් කියනවා සිංහලෙන් වගේම නෑ මට එපා මට බෑ ඒ බොකු අන්න ඒ වගේ දේවල්. එහෙන් ටිකක් බලමුද? ඈ ඔබට ආසෙ හිතේ. උදාහරණයක් වශයෙන්. අපි කියනවා යම් කිසි දෙයක් අපිට ලැබුණම අපි කියන අපෝ එපා නෑ මට ඕනේ අන්න ඒ වගේ 9 dunk. ඔබට යම් කිසි දෙයක් ඕන වුණාම යම් කිසි කෙනෙක් අහනවා එතකොට කියන යා ඩංක යා ගෑන යා ඩංක අනිත් එක 9 dunk. සමහර අයගොල්ලෝ කියනවා අපි මේ මෙන්න මේ වැඩේ කරමු නේ මේ මම නම් නැහැ හොඳේ ඔන්න ඕවලට මාව ගාව ගන්න බෑ අන්න ඒ වගේ කියනවා ඕන මිෂ් without me ඕනේ මිෂ්. සමහර වෙලාවට අපි දෙන්නේ 3 දෙනෙක් එක යම් කිසි දෙයක් කරන්න ගියාම අනිත් එක්කෙනා කියනවා මේක කරමුද නැ මාව ඕවලට ගාවන්න එපා. auf keinen fall. auf මොකද්ද? auf keinen fall. නැත්තම් මම අකමැති දෙයක් අනිත් එක්කෙනා කරන්න යනවා නම් kommt nicht in die frage. රේඩ වෙන්නුම් වල තියෙනවා කොම් නිෂ් ඉන්ඩිටියුට බෑග් එකට එන්නේ නැහැ ඈ. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් කරන්න එපා. ඒක ඒ ප්‍රශ්නේ නගන්නත් එපා. කොම් නිෂ් ඉන්ඩි ෆ්‍රාග් යම් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරනකොට පාවිච්චි කරන වාක්‍ය ටිකක් නැත්නම් වචන ටිකක් තමයි මේ කිව්වේ. ඒ වගේම තව එකක් තියෙනවා නී උන් නිම. ඒ කියන්නේ never. I will not do that. never. මං අයිබත් මේ කරන්නේ නැහැ. මං ජීවිතේට මේක කරන්නේ නැහැ. මොකද මේක නීතිය උල්ලංඝනය වෙන දෙයක්. ඒ වගේ නී උන්නිම. මෙන්න මේ වගේ දේවල්. ඉතින් සෑහෙන දේවල් තියෙනවා. අපි මේවා පොඩ පොඩ ඉගෙන ගමු. අපි යම්කිසි ආකාරයක හොඳ නරක ගැන කතා කරමු. නියමයි කියලා වැඩක් නැහැ. එල නැත්නම් එල කිරි නෝගේ කියනෝනේ. ඒ වගේ ජර්මන් භාෂාවෙත් අපි උදාහරණ ටිකක් බලමු. උදාහරණයක්. අපි කියනවා සුප කියලා. සුප. ඒක එතකොට කියන්න පුළුවන් අපිට sehr gut. ඔයා ඒක නියමිත කරා. sehr gut. Du hast es sehr gut gemacht. ausgezeichnet. ausgezeichnet කියන්නේ නියමිත වෙනවා. ඒක කප් එකක්
දීලා වටිනාකමක් කතා කරනවා වගේ හවුස් ගේසාෂි ප්‍රශ්නෙට පත් වෙනවා යකිසි කෙනෙක් යම් කිසි දෙයක් කරා අන්න ඒකට කියනවා වාන්සිෂි නැත්තම් ළමයේ පොඩි දෙයක් කරොත් උදයක් වෙන්න පුළුවන් ගුඩ් කෙමා නැත්තම් යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කරලා තම නෙක්ස්ට් ස්ටෙප් එකට එනවා එතකොට කියනවා රයිටර්සු කන්ටිනියු කරගෙන යනවා තම අගේ කිරීමක් තමයි සුපර් කියන එකේ දැස් සේෂු දැස් සේෂු එක හරිම ලස්සන හරිම අලංකාර ෂා නියම නැත්නම් කියනවා ළමයා අහනවා කෙනෙක් අහනවා මේම හොඳද අන්න කියනවා දැස් ඉස් ඉන් ඕඩර් දැස් ඉස් ඉන් ඕඩර් යම් කිසි කෙනෙක් තව දෙයක් කරනවා ඒක හොඳයි හැබැයි ඒව මොටිවේෂන් කියනවා do cast as not better do cast as is not better මොකද දෙයක් කරාම තව වචනයක් තමයි සුපර් කියන එකට හොඳයි කියන එකට උදාහරණේ do is tall do is tall එකසරයක් කරලා දෙවෙනි සැරේ ඉත වඩා හොඳයි ඒකට කියනවා Das ist viel besser. Viel besser. Die Meva, cooperative, am besten, gut, gut, besser, am besten. An Meva geht die Meva. Meva geht die Meva. Dann Meva. Aber die Ballung wird auch gerne weg. Meva kommt dann an. English or silver. In German with A, the subscribers like no, you see it does. ඉන්සියම් කරා ඉතින් බොහෝ අය subscribe කරනවා දිනකට ඉතින් මම subscribe කරන්න කියලා මම කාගෙන්වත් ඉල්ලන්නේ subscribe වෙන නිසා මම ඊළඟට comment කරන්න කියලා comment කරන එකේ තීරම තමයි ඉදිරියට ඔබ ප්‍රශ්නයක් අහනවා පිළිතුරු අපි මේ ඔබ අහන ප්‍රශ්නේ සමහර විට තව කෙනෙකුට වැදගත් වෙනවා අන්න ඒක නිසා තමයි comment එක මම අලුතින් මේ දේ ඉගෙන ගත්තා මම මේක දැනගෙන ඉන්නේ ඉතින් මේක තම කෙනෙකුට ප්‍රයෝජනවත් නේද? අලස් කොට ඉස්මල් කොච්චිස්